චතුරාර්යක්කා සතර කමඨහං බුද්ධාන සති මිත්තාච අසුභං මරණස්සති ඉති මා චතුරාර්යක්කා වික්ඛු භාවේ සීලම එක අසුභං සතිය දෙක මිත්තාන සතිය තුන මරණං සතිය හතර බුද්ධාන සතිය දස අනුස්සති අතරින් ඉතාම වැදගත් මේ අනුස්සති හතරම එකටම යොගනන්ද ලෙසින් භාවිතා කරන්නට පුරුදු වීම මගින් සතර සතිපට්ඨානය මත් සම්පූර්ණ වන්නේය. චීකෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය යන බුබතෝ භාග විමුක්තියම පරිපූර්ණය වන්නේ මේ චතුරාර්යක්කා නැමැති සතර කමඨහන් පූර්ව කෘතියක් සේ එහෙමත් නැතිනම් භාවනා කරන්නට පෙර කරගත යුතු ආරක්ෂාවක් ලෙසින් අපේ සමහර භාවනා මධ්‍යස්ථානවල අද වන විට වරදවා තේරුම්ගෙන පද පරම ලෙසින් භාවිතා කරන බවද පැහැදිලි කර දිය යුතුය. මේ සතර කමඨහන් යනු හොඳින් කටපාඩම් කරගෙන උදේ සවස කියව කියවා හෝ සජ්ජායනා කරන්නට හෝ අන් දැන වදාළ දෙයක් නම් නොවේ. මේ සතර කමඨහන් වලින් පෙන්වා දුන්නේ ප්‍රායෝගිකවම දවසේ නිදාගන්නා වේලාව හැර අනෙක් හැම අවස්ථාවකදීම භාවිතා කළ යුතු ආනාපාන සති භාවනාවකි. මේ සතර කමඨහන් භාවිතා කිරීම යනු ආරක්ෂක ආයුධ හතරක් භාවිතයට ගැනීමකි. මේ ආයුධ හතරම දැන නිසි කලට වේලාවට නිසි ආයුධයම තෝරාගෙන භාවිතා කරමින් සිතෙහි මතුවන කෙලෙස් ගති කපා දමන්නටම භාවිතා කරන්නට පුරුදු වීම පුහුණු වීම මගින් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වන්නේ. මෙම සතර කමඨහන් පිළිබඳව පළමු කොටම යථා පරිදි මනා අවබෝධයක් ලබාගෙන ආර්ය මාර්ගය සම්පූර්ණ කරන්නේ කුට ශීල සමාධි පඤ්ඤා යන ත්‍රිවිධ ශික්ෂාවම සම්පූර්ණ වී පරතෝ ഘോഷක ප්‍රත්‍යය හා සම්මාදිට්ඨියටද පත්වීම. මාර්ගඵල ලබා ගන්නට මේ කමඨහන් හොඳටම ප්‍රමාණවත්ය. රාගක්ඛයෝ නිබ්බානං ද්වේෂක්ඛයෝ නිබ්බානං මෝහක්ඛයෝ නිබ්බානං යන්වෙන් බුද්ධ දේශනාවෙහි සඳහන් පරිදි රාගය ද්වේෂය හා මෝහය සහංගින්ම උදුරා දමා සිත නිදහස් කරගන්න මේ සතර කමඨහන් තරම් උපකාර වන වෙනත් දෙයක් නැත්තේය. උද්දේය සත්වයා සංසාර ගැටලුවට බැඳ තබන බැමි තුනම කපා දමන්නට කළ යුතු නිවැරදි හා පහසුම ප්‍රතිපදාව මේ සතර කමඨහන් භාවිතා කිරීමේ. මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම දුකින් මිදෙම්වා යනාදී වශයෙන්. සමාතම මෙත් වැඩිමිට කියවන පාඨයන් කියවීම මෙත්තාන් සතිය වැඩිමක් නම් නොවේ. ඉතිපිසෝ භගවා අරහතෝ සම්මා සම්බුද්දස්ස ආදී වශයෙන් බෝධු ගුණ ගායනා කිරීමද බුද්ධාන් සතිය ප්‍රගුණ කිරීමක් නොවේ. ජීවිතං අනියතං මරණං නියතං ආදී වශයෙන් මරණය සිහිපත් කරන පදවැල් ගායනා කිරීමද මරණානුස්සතිය වැඩීම නොවේ. පිළිකුල් භාවනාවක් කිරීම අසුභානුස්සතිය වැඩීමක්ද නොවේ. මේ අනුව නිවන් මඟ පරිපූර්ණ වන්නට නම් මේ සතර කමඨහන් පිළිබඳව යථා අවබෝධයක් ලබාගෙන එයින් කරගත යුතු කරණීය ධර්මය හා එමගින් අස්කරගත යුතු අකරණීය ධර්මයන් නිවැරදිවම අවබෝධයෙන් යුතුවම සතර කමඨහන් භාවිතා කරන්නට පුරුදු විය යුතුය. දහම් අවබෝධයක් නැති සම්මතයෙන් පිහිටා ක්‍රියා කරන පෘථග්ජන බුද්ධලේඛු මෙත්තානුස්සතිය වැඩීම, අසුභානුස්සතිය වැඩීම, මරණානුස්සතිය වැඩීම හා බුද්ධානුස්සතිය වැඩීම යනුවෙන් කරනු ලබන මෙනෙහි කිරීම හෝ ගායනා කිරීමද හරයක් නැති දෙයක් පමණි.
සක්තර කමඨහන් භාවිතය පිළිබඳව පළමු කොටම පැහැදිලි අවබෝධයක් ලබා ගත යුතුය. සංසාර ගැටළු වලට තමන්ව බැඳ තබන බැමි දැක සංදැක මෙවන් බැමි තම තමන්ගේම චිත්ත සංතානයේම දෛනිකව සකස් වන ආකාරයද දැක ගන්නට තරම් දහං අවබෝධයක් පළමුවෙන්ම ලබා ගත යුතුය. නියසුතමේ ඥානියයි. පංචස්කන්ධයන්ව උපාදානය කරගන්නා ආකාරයත් පංචස්කන්ධයන්ව උපාදානය කරගන්නට හේතුවන සමුදය සිතෙහි බිහිවන ආකාරයත් යලි යලි ඉපදී ඉපදී මැරි මැරි මේ සංසාර ගමන දිගටම පවත්වන්නට හේතුවත් එනම් පුනක් බවෝති දැකගත් විට. ඔහු දහම් අවබෝධයක් ලැබූ සතර කමඨහන් භාවිතා කරන්නට සුදුසු වූ කෙනෙක් බවටද පත් වේ. මේ සංසාර ප්‍රිය ගමන උත්සාහයක් නැතිවම අනායාසයෙන්ම නොනවත්වාම අඛණ්ඩවම ඉදිරියට ගලා යන්නට හේතු භූත වූ කාරණේ චිත්ත සංතානය කෙලෙස් වලින් පිරී කිලිටිවි පැවතීමයි. සංසාර රිය ගමන දිගින් දිගටම ඉදිරියටම පවත්වාගෙන යන්නට නම් විශේෂ ඥානයක් දහම් අවබෝධයක් හෝ අධ්‍යාපනයක් පරිශීණයක් වැනි දෙයක් කළ යුතු වන්නේද නැත. විඥානයේ නිරන්තරයෙන්ම තමන්ට අවශ්‍ය ආහාර සොයා සපයා ගන්නට මතු පැවැත්ම සහතික කර ගන්නටත් හැකි හැම උත්සාහයක්ම දරනු ඇත. සත්වයා මුලාවේ දමා සත්‍ය වසංකර විඥානයේ පැවැත්ම සඳහාම සංවට්ඨය සකස් කර ගැනීම සඳහාම නිරන්තරයෙන්ම සිත ක්‍රියා කරනු ඇත. බුද්ධ දේශනාවෙහි පෙන්වා වදාළ චතුරාරක්ඛා යනු ආරක්ෂක ආයුධ හතරකි. රාග ද්වේෂ මෝහ නැමැති කෙලෙස් සතුරන් සිඳ දමන ආරක්ෂක ආයුධ හතරකි. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකු රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක්‍රියා කරන විට මේ ආයුධ හතර මුට්ට වන නිසා කෙලෙස් සතුරන් කපා ඉවත් කරන්නට තරම් ආයුධ මුවහත් නොවන නිසා මෝහයෙන් ක්‍රියා කරන්නෙකු බවටම පත් වේ. මෝහයේ යන්නේ මුට්ටකමයි. මෝහයෙන් මුට්ටවන්නේ තමන්ගේම මනස මුවහ කර ගැනීමෙන්. චතුර රක ෆෝ කමතන් බුදුන සති මෙතච අසුපන් මාත සති ඉටි මා චතුර රක බිකු බාවේ යා සීලාව 1 inauspicious 2 methanasati, 3 mortality, 4 buddhanasatya. Among the 10 anasatas, the most important 4 anasatas are used together as yuganda, and the satara satipatthana is also completed. It should be explained that the 4 precepts called Chatura Raka are being used as absolutes in some of our meditation centers today. As if they were a previous work or as a protection to be done before meditating. These 4 kamathans are not something to be memorized and recited in the morning and evening or to meditate on or know. These 4 kamathans pointed out that it is a weekly meditation that should be used practically at all times of the day except for sleeping time. The use of these 4 kamathans is the use of 4 defensive weapons. By knowing these 4 weapons, choosing the right weapon at the right time, and practicing to use it to cut off the impurity that arises in the mind, the entire satara satipatthana is completed. For a person who completes the Aryamarga after getting a proper understanding of these 4 kamathans and completes the 3 disciplines of Sila Samadhi Panna and attains Paritho Gosaka Pratyaya and Samadhi,
These Kamahans are enough to get the fruits of the path. Ragakayo Nibbana, Dwisakayo Nibbana, Mohakaya Nibbana. As mentioned in the Buddha's sermon, there is nothing else that will help you as much as these four things to free your mind from lust, hatred and delusion. The correct and easiest way to cut the three bonds that bind the person to the worldly problem is to use these four methods. Reading texts to improve oneself, such as I am relieved, I am healthy, I am free from sorrow, etc., is not an increase in self-pity. Chanting Buddhist merits such as Ithipi so Bhagava Arahato Sama Sambuddhasa is also not practicing Buddhism. Chanting verses that remind of death like Jivathung Aniyathung Mortakum Kandantum, etc. is also not the growth of mortification. Doing abhorrence meditation is also not an increase in bad luck. Thus, if the path to nirvana is to be perfect, one must get a real understanding of these four kamathans and learn to use the four kamahans with proper understanding of the karanich dharma and the non-karanich dharma that must be extracted from it. A prudish person who acts in the same standard without an understanding of dharma, meditates or sings about the growth of good fortune, the growth of unhappiness, the growth of death and the growth of Buddha. First of all, a clear understanding should be obtained about the use of Satara Kamatahan. First of all, one should gain an understanding of Dharma to be able to see the bonds that bind oneself to worldly problems, and to see how these bonds are formed in one's own mental state on a daily basis. This is pure wisdom. When he sees the manner in which the Panchaskandhas are created, and the way in which the Samyutta which causes the creation of the Panchaskandhas is formed in the mind, the reason for continuing this samsara journey through rebirth, rebirth, death and death, i.e., punapavoti. He becomes a person who has gained Dharma understanding and is qualified to use the four virtues. The reason why this samsara, journey, continues to flow effortlessly without any effort is that the mind is full of impurities. In order to continue the samsara journey, it is not necessary to do something like special knowledge, religious understanding or education or research. Consciousness will constantly make every effort to find the food it needs and ensure future existence. The mind will constantly work to prepare the envelope for the existence of consciousness by deceiving the creature and concealing the truth. In Buddha's sermons, Chatura Raka, are four defensive weapons. Raga, Dvesha, Moha are four defensive weapons that destroy the impure enemies. When an ordinary human being acts out of lust, hatred, and delusion, these four weapons are blunted, so the weapons are not sharp enough to cut and remove impure enemies. So he becomes a delusional person. Delusion is stupidity. One gets rid of delusion by confronting one's own mind. Chatura Rakka Pratipadava Hivat Satara Arakshaka Kamada Manasage Sita Palanaya Karaga Tulin Yana Gamana Anuttatte Hoyagena Yanna Kalin Api Balannone Anuttatte Kohada Tiyenne Kiyala Anuttatte Tiyenne